සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කම්බිම්පලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලෙමින්ම පෞද්ගලික බස් සංගම් පියවර ගෙන තිබුණා. එම ජනතාවට යලි කොළඹට පැමිණීමට විශේෂ සේවා ක්‍රියාත්මක වූ ආකාරයද දැකගත හැකි වුණා. කිසිේ වෙතත් එම විශේෂ සේවා හෙට රාත්‍රියෙන් අවසන් බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් දල්විස් මහතා ප්‍රකාශ කළේ. දැනට ගම්බිම්බලා ගිහිගෙන ඉන්න මේ මගේ ජනතාවට දෙන්න තියෙන පරිවිරි තමයි හෙට රාත්‍රී 12න් පසු අපේ විශේෂ අවුරුදු බස් රථ සේවාව නතර වෙනවා. ඒක සුපුරුදු පරිදි සාමාන්‍ය කාල සටහන් වලට තමයි අපේ බස් රථය යොදවන්නේ. ඒ නිසා යම් මගීන් අපේක්ෂා කරනවා නම් හෙටින් පසුව ගම්බිම්බලා ගියාය කොළඹ හෝ නැත්නම් තමන්ගේ සේවාස්ථාන කරා යන්න සාමාන්‍ය බස් රථ කාල සටහන් අනුව තමයි ධාවනය වෙන්නේ. ඒ බස් රථ තියෙන වෙලාවට ගියොත් තමන්ට බස් රථයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙටි දහවනේ යෙදෙන පෞද්ගලික බස් රථ අද දිනේ දහවනේ කෙරෙන්නේ 50%ක් පමණක් බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ ප්‍රකාශ කළේ. දුරගමන් සේවා සඳහා යෙදපු අතිරික බස් රථ එලෙසම දහවනේ කෙරෙන බව එම සංගමේ සඳහන් කළා. අද 50%යි බස් ධාවනය වෙන්නේ. දුරගමන් සේවා අවශ්‍ය ප්‍රමාණයට බස් ධාවනය වෙනවා. ඒ වගේම කෙටි ගමන් සේවාවත් මගින්ගේ අවශ්‍යතාවය මත ධාවනය සිද්ධ වෙනවා. අතරේක බස් රථ අපි ලබා දෙන සැලසුම් කරලා තියෙනවා. දුර සේවා ගම්බිම්බලා ගිය ජනතාවට ඒ ප්‍රදේශවලින් අවශ්‍ය අතරේක බස් රථ අවශ්‍යතාවයක් තියෙනවා. ඒවත් අපි ලබා දෙන කටයුතු කරනවා. තාමත් කියන්න ඕන වැඩි මගී ජනතාවක් අද දිනේත් නැහැ. ලංකාපුරා සෑම මාර්ගයකම කාල පරාසය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා ගමන් කරන්න. මොකද බස් රථ සීමා වෙලා තියෙන නිසා මෙතර කොළඹට පැමිණීම සඳහා අමතර බස් සේවා යොදවා ඇති බැවින් වැඩිපුර ගාස්තු නොකිවෙන ලෙස ගමනාගමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා. වැඩිපුර බස් ගාස්තු ගන්නවා කියලා පැමිණිලි දෙකක් තුනක් වගේ අපේ 1955 දුරකථන අංකයට ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විමර්ශන කටයුතු කරනවා, කරලා ඒ අවශ්‍ය කටයුතු යොදවනවා. සියලුම මගීන්ගෙන් ඉල්ලා සිටිනවා වැඩිපුර ගාස්තු ගෙවීමෙන් මලකින්න. වැඩිපුර ගාස්තු ගැනීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එවැනි දෙයක් තියෙනවා නම් කරුණාකරලා 1955 දුරකථන අංකයට අපිව දැනුවත් කරන්න. අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා යොදවා තිබුණද කොටුව දුම්රිය ස්ථානයේ දැකගත හැකි වූයේ දැඩි තදබදයක්. එමෙන්ම අද දිනේත් විශාල පිරිසක් කොළඹ කොටුවෙන් පිටත්වීමට එහි රැඳී සිටි අතර කොළඹ කොටුවට පැමිණෙන මගින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබුණා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේ දුම්රිය ප්‍රියතුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය 11ක් අවලංගු කළ බවයි. අද උදෑසන දුම්රිය ගමන් වාර කීපයකට රියදුරන් සහ නියාමකවරුන් අඩුපාඩුවක් හින්දා ධාවනය අවලංගු කරන්න වුණා. ඒ අවලංගු වුණ දුම්රිය එකක්වත් ප්‍රධාන දුම්රියන් නෙමෙයි. කාර්යාල වේලාව තුල අධික මගී තදබදයේ පවතින කාල සීමාවලදී අපි මේ තදබදයේ අඩු කිරීම සඳහා කෙටි ගමන් වාර සාමාන්‍ය දිනවල සතියේ දිනවල ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කරන කෙටි ගමන් වාර දුම්රිය 11ක් තමයි අද උදෑසන අවලංගු වුණේ. අද උදෑසන විශාල මගී තදබදයේ පැවතුන්නේ සමහර ආයතන නිවාඩු දීලා තිබුණා. ඒකම පාසල් නිවාඩු තිබුණා. මේ හේතුවෙන් ඒ අවලංගු වීමෙන් ලොකු බලපෑමක් මගේ ජනතාවට සිදු වුණේ නැහැ. අපි හෙට දිනේට විශේෂ දුම්රිය යෙදවීමක් කරලා නැහැ. නමුත් අපි සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙට දිනේ අපි හිතනවා කාර්යාල දුම්රිය සියල්ලම වගේ ධාවනය කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා.